දූෂණයේ වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය පසුගිය මාස කිහිපය පුරා ඇසුණු ජනප්‍රිය මාතෘකා කිහිපයකට මොකද වුණේ කියලා මේ නිකමට වගේ අද ටෙලිවැකියෙන් එළියලා තියන්න හිතුණා. ඔව් අද ලියන්නේ 263 වැනි ටෙලිවැකිය. පහුගිය කාලයේ පුරාම ඇසුණු සමහර මාතෘකා දැන් මේ අමතක වෙමින් තිබෙනවා. බොහෝ වෙලාවට ඒ මාතෘකාවලට දැන් අප මේ අනුගත වෙමින් තිබෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ නේද? දැන් ඔය බටහිර ජාතීන්ට යටත් වීමට පෙර අපට තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්නේ. ඒ කියන්නේ රටේ පාලන බලය අධිකරණ බලයේ සේම හමුදා ශක්තියත් අයිතුනේ රජුරවන්ටනේ නේද? 1948 දී ඉතින් අපි නිදහස එහෙම ලබලා නේද? රාජාණ්ඩු ක්‍රමයක් නැති වෙලා ගිහිල්ලා ඔය නිදහස ලැබපු වෙලාවේ අපිට ලැබුණු අතිශය වැදගත් සාධකයේ තියෙනවනේ නේද? ඒක ලැබුණේ අපිට ඔය ඩොනමෝර් කොමිසමේ යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස නේද? ඒ තමයි සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය නිසා අපට අපව පාලනය කරන නියෝජිතින් තෝරගැනීමේ අයිතිය ලැබුණා. නමුත් දැන් අදවන විට ඒ අයිතියත් අභියෝගයට ලක් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණයට වෙච්චි දෙයක් නැහැ නේද? අර පුංචි හේවල පුංචි බවත් ස්වාධීන කොමිසම නිකන් නමට පමණක් ස්වාධීන බවත් නේද? දැන් සනාත වෙලා අවසන්. ඔය ස්වාධීන කමිෂන් සභා පත්කලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. නමුත් දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ස්වාධීන කොමිසමත් නෙමෙයි බලගත්ු විධායක ජනාධිපති දුරේ සහ එහි වචන බව සනාත වෙමින් තිබෙනවා නේද? දැන් ඊට කදිම උදාහරණයක් මේ ඔය හමස් පෙට්ටියට වැටුණු පළාත් පාලන ඡන්දය. ඉන්දියාව කිව්වත් ඇමරිකාව කිව්වත් නේද දැන් වැඩේ යට ගහලා අවසන් වගේ තමයි පේන්න තියෙන්නේ. ඡන්දේ ඉල්ලලා මහපාරට එනවා, අපි ජනතාව පෙළගස්සනවා, අපි මේ ඡන්දේ දිනා ගන්නවාමයි කියලා වේදිකා දෙවනත් කළ විපක්ෂයටත් දැන් ඒ සටන් පාඨය නේද අමතක වෙලා නිකන් ආගිය අතක් නැති බවක් තමයි පේන්න තියෙන්නේ. දැන් ඔය විදුලි බිල වැඩි කරන්න දෙන්නෙම නෑ, බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට කියලා නේද උදේ හවස කියපු ඔයා, ඒ කියන්නේ ජනක. වෙච්ච දෙයක් නෑනේ නේද? දැන් අද මේ තමන්ගේ කෑම බීම වලින් දරුවන්ගේ අතිරේක වියදම් වලින් අඩු කරලා අර තමන්ගේ සොකමැත්තෙන්ම තමන්ගේ ලයිෆ් ක්වොලිටි එක පහතට දාගෙන ඉතින් ඉහළ ගිය විදුලි බිල ගෙවලා නේද කොහොමාරි කරන්ට් එක කපා ගන්නේ නැතුව ජීවත් වෙන්න තමයි ජනතාව උත්සාහ කරන්නේ. එදා ඔය විදුලි බිල වැඩි කළොත් බලාගෙනයි ජනතාව බිල ගෙවන්නේ නැතිව හිටියොත් අපේ සේවකීන් විදුලිය විසන්ති කරන්ට එන්නේ නැහැ කියලා මහා තර්ජනාංගුලියක් එසූ වෘත්තීය සමිතිත් අද නිකන් ආගියතක් නැහැ වගේ නේද පේන්නේ. මොකද මේ බිල ගෙවා ගන්නට බැරි අයගේ ගෙවල් වල විදුලිය නියමෙටම විසන්ධි කරලා යනවා. ඒ කියන්නේ කරන්ට් එක කපලා යනවා. හොඳේ. දැන් ඊළඟට ඔය මේ ලක්ෂයකට වැඩි වැටුප්පලට ගහන බද්දෙදි රටම එක මීටරට පෙළ ගස්වනවා කිව්වට අද නිකන් එක මීටරට බද්ද කපමින් ඉන්නවා නේද? එක මීටරට ගැහිච්ච පෙළක් නම් නැහැ. මේ අධික බදු ගෙවන්න අකමැති මේ රට දාලා යන්න පුළුවන් අය රට අතහැරලා යනවා නේද? ඒ අතර වැඩියෙන්ම ඉන්නේ කවුද? විශේෂඥ වෛද්‍යවරුන්. වෛද්‍යවරුන්නේ අදවන විට 700කට වැඩි පිරිසක් රට අතහැරලා ගිහින් අවසන්. දැන් ඔය කාලයක් අර පුංචි උන්ගේ බෑග් වල මහ පරිමාණෙන් අයිස් හොයපු මාතෘකාව නේද? ඒකත් අමතක කරන්න හොඳ නැහැ. දැන් ඔය අයිස් වෙලා වගේ ගිහින් තියෙන්නේ නේද? දැන් අද ඒ අයිස් හොයා කළ මහ පරිමාණ මෙහෙයුම් හුදු මාතෘකා පමණයි. එක එක කාලෙට මවන මැවෙන කතා නේද? හරියට අර මේ කැලණි ගඟ දෙබෑ කරගෙන නයි ආව කතාව වගේ. සාපිලගේ වඳ කුත්තු වඳ සැත්කම් වගේ. ඊළඟට මෑත කාලේ ඔය යට ගහන්න හදපු එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය නේද? යට ගහන්න හැදුවා නෙමෙයි ඉතින් ඔහේ කාලයන්ට ඇරියා කියලා අපි හිත හදාගමුකෝ ඈ. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් කැරකිලා කැරකිලා ගිහිල්ලා ඕන් යාන්තම් අද කොහෙද සිංගප්පූරයේද කොහෙද ඔන්න නඩු දාන්න යනවා කියලා අද වාර්තා වෙනවා. වන්දිය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් නේ දැන් ඔය තක්සේරු කරලා තියෙන්නේ. අනේ ඒකෙන් භාගයක්වත් ලැබේවා කියලා ඉතින් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳේ. මේ අතර වාරයේ තමයි ඔය ප්‍රතිත්‍රස්ත පනත කරලියට එන්නේ. හතර අතින් මේ දැනුත් විරෝධය එල්ල වුණත් බොහෝ වෙලාවට හෙට හෝ අනිද්දාට පාර්ලිමේන්තුවට ඔය ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා ඕක සම්මත කරගනීවි නේද? ඔතනදිත් ඔය ඕනෑම දෙයකට තම පක්ෂයේ වෙනුවෙන් අත ඔසවන උන්දලා රට ජාතිය ආගම අනාගතේ අපේ දරුවන්ගේ හෙට දවස අපේ දේපල ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම උදෙසා කියලා නේද? අන්තිමටම අත
ඔසවල පනත සම්මත කරගන්ට ඉඩ තියෙනවා. ඒ අතර වාරයේ ඉතින් ඔය මේ හදිස්සියෙම එළියට ආපු තව මාතෘකාවක් තියෙනවා නේද? රිලා මොටව් කතාව නේද? දැන් මේ වන විට දැවෙන එකම ජාතික ප්‍රශ්නේ බවට පත් වෙලා. හරිද? චීනයේ ඉල්ලුවෙත් නැති අමරවීර විතරක් දන්න නේද? රිලා ගණදෙනුව දැන් ප්‍රධාන මාතෘකාවක් නේද? මේ රටේ ජාතික ධනය ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 60ක් කාපු 50ක් 60ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 60ක් කාපු රිලව් ඉඳද්දි නේද? ඉතින් ගඩා ගෙඩි කන රිලව් දැන් ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කියමුකෝ හොඳයි. දැන් රිලවුන් පටවනවට විරුද්ධ අයයි, පටවන්ට එපා කියන අයයි නේද? ඒ අතර මහා මේ වෙලාවේ රිලා සටනක්. අපි රිලා සටන යෙදිලා ඉන්න වෙලාවේ ඔන්න දැන් හීන් සීරුවේ රටේ ලාභ ලබන ආයතන ටික විකුණ ගන්නට අවශ්‍ය ඩීල් එක දැන් පත්තු කරගෙන යනවා. ඒවා යට ගිහිල්ලා එහෙම නෙමෙයි, ඒවා යටින් හීන් නූලෙන් වැඩේ වෙනවා. ඒ අතර වාරේ දැන් ওই IMF කොන්දේසි පොරොන්දු නේද එකඟතා ටික, ඒකත් දැන් හුඟ දිනකට අමතක වෙමින් තියෙනවද කොහෙද? දැන් කොහොම වුණත් කමන්නේ, අද හෙට ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක කොන්දේසියක්. හොඳේ, දැන් ඉතින් මේ ආණ්ඩුව මේ රටේ බැංකු වලින් ගත්ත ණය කපා හරින්න පටන් ගන්න වෙනවා. ETF EPF වලින් ගත්ත ණයත් බොහෝ වෙලාවට කපා හරින්නට වේවි. නැත්තම් ඉතින් ගෙවන්ට කල් ඉල්ල ගන්න වෙනවා නේද? ඒ ගත්තම ඉතින් අන්තිමට වෙන්නේ ඔය අපේ ඉතිරියට ආන් ඒකටත් තට්ටු වෙන එක. හරිනේ. දැන් එහෙම කතා විශාල ප්‍රමාණයක් මේ වෙලාවේ මේ කරලියේ තියෙනවා නේද? කොහොම වුණත් ඒ ඔක්කොම තියෙද්දි අපි රිලව් රටපටවමුද නැද්ද කියලා තර්ක කරමින් ඉන්නවා. ඉතින් අද ටෙලිවේකී අවසන් කරන්න හිතුනේ මෙන්න මෙහෙම. ඔය තෝමස් බ්‍රවුනි කිව් ආකාරයට නින්ද වූ කලී මරණයකි. නින්ද වූ කලී මරණයකි. එහෙම මතක් කරන්න වෙනවා. ඔය වගේම තමයි අර මේ මිගෙල් ද සර්වෙන්ට්ස් කියලා තියෙනවා, නින්ද මුලින්ම සොයාගත් තැනත්තාට ආශිර්වාද වේවා. එය කුසගිනි තැනත්තාට ආහාරයකි, පිපාසයට පානයකි, ගින්නට සිසිලකි, සිසිලයටද ගින්නකි කියලා නේද? ජනතාවගේ නින්ද පාලකීන්ට සුර සැපදේ කියලා ඔන්න 263 වෙනි ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ, ඔව්, අපේ නින්ද පාලකීන්ට සුර සැපගෙන දෙයි.